හොඳ අස්වැන්නක් ලබා ගැනීමට තමන්ට පිහිටූ වැවට කළගුණ දැක්වීම ආදි ගොවියාගේ සිට පැවතෙන පිළිවෙතක්. දැදිරෝය ජලාශ ව්‍යාපෘතියේ ගොවීන්ද එම චාරිත්‍ර ඉටු කිරීමට අමතක කළේ නැහැ. අක්කර 4200ක් පුරා විහිදුණු දැදිරෝය ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 60000ක්. දේශීය ඉංජිනේරුවන් අතින් ඉදිවුණු දැදිරෝය ව්‍යාපෘතිය වම්මැල කොබේගනේ කොළමූණු ඔය ප්‍රදේශයෙන්ද දකුණු ඇල ඉඟිනිමිටිය ජලාශයෙන්ද අවසන් වෙනවා. ජලාශයෙන් පෝෂණය වන නිකවැරටිය කොබේගනේ මහව ඇතුළු ප්‍රදේශවල ගොවිබිම් මෙවර වාර්තාගත අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ගොවින් පවසන්නේ කුඹුරු අක්කර 65000කට අධික ප්‍රමාණයක අස්වැන්න නෙලා ගැනීමට හැකි වූ බවයි. රටපුරා නියකයක් පවතින කාලයේදී මෙවන් විශාල අස්වැන්නක් ලබා ගත්තේ දැදිරෝය ජලයේ පිහිටෙන් බව ගොවීන් පවසනවා. ලිකන්නක් තමයි අපිට මේ දැදිරෝය වතුර ජලාශයෙන් හම්බුනේ. ඒ අනුව අපි තාම හොඳ අස්වැන්නක් ලබා ගත්තා. අක්කරේකින් 180 දක්වා විශාල අස්වැන්නක් අපි ලබා ගත්තා. වැස්ස බලාගෙන ඉඳලා කන්න දෙක තුන වගා පාළු වෙලා තිබුණා. ඉතින් දුෂ්කර මාධ්‍ය ඔස්සේ තමා ගොවිතැන් කටයුතු කරගෙන ගියේ. නමුත් මේ දැදුරෝ ජලාශ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමගම අපිට ලොකු සහනයක් ලැබුණා කන්න දෙක වැඩ කර ගැනීමට. මෙවන් විශාල අස්වැන්නක් ලබා ගැනීමට තමන්ට පිහිටවූ දැදුරු ඔයට කළගුණ දැක්වීමට දැදුරෝ ජලාශයට අයත් ගොවි සංවිධාන 35ක ගොවියන් එක් වුණා. ඊයේ ජලාශයේ ඉවුරට එක් වූ මේ පිරිස අස්වැන්නෙන් ලද අලුත් සහන අලුත් සහල් මංගල්‍යයක් පැවැත්වූයේ බුදුන්ට දෙවියන්ට හා ජලාශයට ආවුඩමින්. වීගොවිතැන්හිලා ඇතිවන අපල කෘමි උවදුරු ආදිය දුරුකර ගැනීමට මෙන්ම පත්තිනි දෙවියන්ගේ බැල්ම කෘෂිකර්මාන්තයට යොමු කර ගැනීමේ අටියෙන් සාම්ප්‍රදායික පොරපොල් ගැසීමේ ක්‍රීඩාවේද ගොවියන් නිරත වූයේ මෙලෙසින්.